මේ වසරේ ගත වූ කාලය තුළ වනාලි 201 දෙනෙකු විවිධ හේතු මත වියකොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. දිනෙන් දින ඉහළ යන අලි මිනිස් ගැටුම පාලනයට මෙතෙක් නිශ්චිත විසඳුමක් ලබා දීමට රජය සමත් වී නැහැ. මේ අතර අලිමංකඩවල් හරහා දුම්රිය වාර්ගයේ දෙකිරීම නිසා වනාලීන් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්ෂිකව දුම්රියට පිරිනමනවා. මේ ඒ පිළිබඳව නිවුස් ෆස්ට් සොයාගැනීමක්. අලිමිනිස් ගැටුම් මෙන්ම වනාලින් විවිධ අනතුරුවලට පත්වන අවස්ථා පිළිබඳවද මෑත කාලීනව නිතර තොරතුරු වාර්තා වුණා. දුම්රියවල ගැටීමෙන් වනාලින් ජීවිතක්ෂයට පත් වූ අවස්ථාද ඒ අතර ප්‍රධානයි. පසුගියදා පළුගස්වැව පුවක්පිටිය ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරින් වනාලින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර පොළොන්නරුව, වැලිකන්ද, මනම්පිටිය ආදී ප්‍රදේශවලද එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. මේ තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා, අමාත්‍යංශ ලේකම් GS විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද පත් කළ අතර ඊට වනජීවි අමාත්‍යංශයේ නිලධාරීන්ද ඇතුළත්. මේ අතර අලින් ගැවසෙන ස්ථාන සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් වෙත සංඥා නිකුත් කිරීමේ ස්වයංක්‍රීය පද්ධතියක් නිර්මාණය කිරීම පිළිබඳව මේ කමිටුවේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. එය හඳුන්වා දී ඇත්තේ ඇමරිකාවේ කිංස්ටන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ඉරෝෂ් පෙරේරා මහතායි. ඔහු මෙම සංඥා නිකුත් කිරීමේ ස්වයංක්‍රීය පද්ධතිය පිළිබඳව මන්නාරම සෙට්ටිකුළුම ප්‍රදේශයේ කළ නියම ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වී තිබෙනවා. මේක 100% ඉලෙක්ට්‍රොනික 100% ස්වයංක්‍රීය පද්ධතියක්. ඒකදී අපි පළවෙනිම දුම්රිය එනකොට දුම්රිය යනවා කියලා අඳුර ගන්නවා. දුම්රිය ආවට පස්සේ අලියෙක් දුම්රිය මාර්ගේ ඉන්නවනම් අලියා පළව හරින කටයුතු කරනවා. පළව හැරිච්ච අලියෙක් නැත්තා, වැරදිලත් අලියෙක් පළව යන්නේ නැතුව අලියා දුම්රිය මාර්ගේ දිගට රැඳී සිටිනවා නම් ඒකට වෙනමම අනතුරු හැංගීමේ සංඥාව රියදුරට ලබා දීලා දුම්රියට තිරිඟ තද කරන්න පුළුවන් දුරකින් දුම්රිය නතර කරගන්න තමයි මේ පද්ධතිය අපි සැලසුම් කරේ. මොකද අපි පාවිච්චි කරන්නේ අපිට ඇහෙන්නේ නැති අලියන්ට විතරක් ඇහෙන සංකේත පාවිච්චි කරලා දුම්රිය මාර්ගෙන් අලීවත් කරනවා. වේග සීමා පිළිබඳව දුම්රිය රියදුරන් අවධානයක් නොදැක්වීමද මෙවැනි අනතුරු සිදුවීමට හේතු වී ඇති බවට චෝදනා නැගෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන පරිදි ධාවනය වන පැරණි දුම්රිය එන්ජින් සඳහා මෙතෙක් වේගමාන සවිකර නැහැ. අප කළ විමසීමකදී සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ මේ වසර අවසන් වන විට දුම්රිය වේගමාන සවිකිරීමට කටයුතු කරන බවයි. දුම්රිය රියදුරන්ගේ අපරීක්ෂාකාරී සහ බීමත් ධාවනය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳවද දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගෙන් අප විමසීමක් කළා. ඔහු සඳහන් කළේ බීමත් රියදුරන් සම්බන්ධයෙන් පැමිණිලි සිය දෙපාර්තමේන්තුවට මෙතෙක් ලැබී නොමැතිවත් රියදුරු කාර්යභාර නිලධාරීන් හරහා රියදුරන් අධීක්ෂණය වන බවයි. වසරේ මේ දක්වා කාලය තුළ වනාලින් 201 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. වෙඩි තැබීම්, විදුලි සැර වැදීමට සැලැස්වීම්, හක්කපටස් දීම සහ වසමිශ්‍ර ආහාර ලබා දීම වැනි ක්‍රියා හේතුවෙන් මිය යන වනාලින් සංඛ්‍යාව 65% වන අතර දුම්රිය ගැටීම් හේතුවෙන් මිය යන වනාලින් ප්‍රමාණය 4%. දුම්රියවල ගැටී වනාලින් මිය යාම සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ දුම්රිය මාර්ග හරහා වැටී ඇති අලිමංකඩ 83ක් පවතින බවයි. මොනරාගල, හම්බන්තොට, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් වනාලින් වැඩි වශයෙන් මරණයට පත් වී ඇතැයිද සඳහන්. අලි දුම්රිය වල හැපීම ගැන සාධාරණ සහ ප්‍රායෝගික තීරණ මුකුත් අරගෙන නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරාලු දේශදේශවලදී දුම්රියට හෙමින් යන්න පුළුවන්ද කියලා. නමුත් ඒවත් මම හිතන්නේ ඒ අදාළ රියදුරන්ට සහ නිලධාරීන්ට ඒ අනුව ක්‍රියා කිරීමට බැරි යම් යම් ප්‍රශ්න සාගත තත්ත්ව තියෙනවා. මම හිතනවා මේකට අධිතාක්ෂණය භාවිතා කරලා ඉස්සරහට අපි මේක නිදුමස් වෙනවා. ඉදිරියට අදාළ විශේෂඥයෝත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා මොකක් හරි පියවරක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා.